विपक्ष नायक चंदेट බොහෝ දේශපාලකීන්ට සමාජය තුල ගෞරවයක් නැහැ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියයි සුදරලි පුවත්පතේ කටු එන් විද්‍යාධරන්ට නිදහස දේශීය පුවත් උතුරේ අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා නිසි බලධරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් පී.ඒ. චන්ද්‍රසිරි මහතා පත් කර තිබෙනවා ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි. ඒ අනුව ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂාව පතා මුදාගත් ප්‍රදේශ වෙත පැමිණි ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම පරිපාලනය හා මෙහෙයවීමේ කටයුතු සඳහා නිසි බලධරයා ලෙස පී.ඒ. චන්ද්‍රසිරි මහතා ක්‍රියා කරනු ඇත. එමෙන්ම කඳවුරු ඉදිකිරීම ඇතුළු නවාතැන් පහසුකම් සඳහාත් කඳවුරු සඳහා ජටිතල පහසුකම් සැපයීම සඳහාත් ජනාධිපති විසින් නව නිලධාරීන් පත් කර තිබෙනවා. ඔවුන් නිසි බලධරයා සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාද සමග සම්බන්ධීකරණයෙන් යුද මුක්ත කලාපයේ සිට පැමිණෙන සිවිල් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට ක්‍රියා කරනු ඇතැයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මුලදී අවතැන් වූවන්ට ආධාර කිරීම සඳහා ඉදිරිපත් වන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රථමයෙන් එම වැසියන්ගේ මානුෂ්‍ය අවශ්‍යතා සැපිරීමට ක්‍රියා කළ යුතු බවයි. අපි ඉල්ලීමක් කරලා තියෙන අපේ පාක්ෂිකයන්ගෙන් ඒ වගේම මුලදී වල මේ අවතැන් වන සිවිල් ජනතාවට ආධාර උපකාර කරන්න තමන්ට පුළුවන් විදිහට ආධාර උපකාර කරන්න කියේ. සිරිකොත්තට ඇවිල්ලා බඩු භාණ්ඩේ බාර දෙන්න අපි ගිහින් ඒවා ගිහින් මුලතිව් වලට බාර දෙන්නම් කියලා. ඒක හොඳ වැඩ කටයුත්තක් උදව් කරන්න ඕනේ. පළමුවෙන්ම තියෙන මානුෂික පැත්ත දිහා බලන්න ඒගොල්ල ජීවත් කරවන්න ඕනේ. අපි සුනාමියේදී මේ ලංකාවේ දකුණේ නැගෙනහිර උතුරේ වයඹ හැම එක්කෙනාටම උදව් කරා. 2003 දකුණේ ගම් වතුර තිබුණාම උතුරෙන් ආධාරය වුණා. ඒක අපේ මනුස්සකමක්. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් හැටියට අමාරුවේ වැඩ රිදුන කට්ටියට උදව් කරන්න ක්‍රියා කරන්න කියලා මගේ ඉල්ලීම කරනවා. මුදාගත් ප්‍රදේශ වෙත පැමිණි ජනතාව වෙනුවෙන් සිරස සහන යාත්‍රාව අද යළි ආරම්භ කෙරුණා. උතුරේ සහෝදර ජනතාවට සහන සැලසීමට රජය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද මඟ පෙන්වීම අනුව සිරස සහන යාත්‍රාවෙන් දැන් අවස්ථාව උදා වෙයි තිබෙනවා. ඒ අනුව පානීය ජලය, බිස්කට්, කිරිපිටි සහ වියලි ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමට විශේෂ මධ්‍යස්ථානයක් අද ආරම්භ වුණා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති සහන යාත්‍රා එකතු කිරීමේ මධ්‍යස්ථානයට අදාළ ද්‍රව්‍ය බාර දිය හැකියි. අප පසුගිය ගම් වතුර කාලයේදී වගේම නියං කාලයේදී වගේම ඒ වගේම සුනාමියේ පැමිණීම මොහොතේදී සිරස මාධ්‍ය ජාලය මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඔබට මතක ඇති. කොළඹ පමණක් නොවේ දිවයිනේ හැමතැනක් පුරාම හැම ගමකම විසිරී සිටින සිරස FM අහන සිරස TV නරඹන ශ්‍රාවකෙන් අපි ඉල්ලා සිටින කැමැති මේ එකතු කිරීමේ මධ්‍යස්ථානවලට ලබා දෙන බඩු භාණ්ඩවලට අමතරව ඔබේ ගමට ඔබේ නිවසට අප එන්න සූදානම් ඔබ ලබා දීමට බලාපොරොත්තු වෙන දෑ එකතු කොට මේ එකතු කිරීමේ මධ්‍යස්ථානවලට ලබා දීමේ වගකීම මාධ්‍ය ආයතනයක් විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක පූජ්‍ය ගලබුඩ ඥානිසර හිමියන් හා එම විහාරස්ථ දායක සභාව අද පස්වරුවේ කඩල කිලෝග්‍රෑම් 4000ක් පමණ සිරස සහන යාත්‍රාවට බාර දුන්නා. එසේ පරිත්‍යාග කෙරුණේ ගංගාරාම විහාරයේ පවත්වන වෙසක් දන්සලට එකතු කළ කඩල තොගයයි. මෙහිදී උතුරේ වැසියන්ට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් රජයට මුදල් පරිත්‍යාගයක්ද සිදු කෙරුණා. අපේ දායක දායකාව වෙනුවෙන් පළවෙනි වතාවට ලක්ෂ 10ක භාණ්ඩ අරගෙන අපි බාර කළේ සිරස මාධ්‍ය ජාලය. ඒත් සිරස මාධ්‍ය ජාලය කතරගම පෞගිය කාලේ අරාජික වෙලා තිබුණා. ඒ වෙලාවේ
ධර්මයාත්‍රාව අරගෙන අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි කේස ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළා දවස් 3කින් කතරගම නැවත පුනරුජීවයක් ලබා දුන්න අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාව අනුව සිරස මාධ්‍ය ජාලය මුල් වෙලා ඒ නිසා මාධ්‍ය ජාල හුඟක් තියෙනවා ඒ හැම කෙනෙක්මත් මේ ආකාරයෙන් කල්පනා කළා සිරස මේක කිරීම ගැන විවේචනය නොකර සිරස කිරීමේ කාර්යයට ස්තුතිවන්ත භාවය පළ කරමින් ඒ මේ කාර්යය ආරම්භ කළොත් මේ ප්‍රශ්නේ සමානකින් අපිට මාස දෙකකට නෙමෙයි අවුරුද්දකට ඕන කරන කෑම බීම මේ අහිංසක ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙනවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වුණා මෙම උත්සවයේ පැවැත්ුනේ සුනාමි වසනේන් හානි වූ පනතුරු සුමංගල විද්‍යාලය යලි ස්ථාපනය කර සිසු අයිතියට පවරා දීම වෙනුවෙන් විද්‍යාලයේ නව භූමියක ස්ථාපනය කෙරුණේ චපන් ආධාරවලින් අපේ නිදාස සටනේදී දිනා ගන්න බැරි වුණු නමුත් ශ්‍රී ලාංකිකයින් බලාපොරොත්තු වුණු අපේ නිදාසේ ප්‍රකාශනයටයි හාමුදුරනේ මහින්ද චින්තනය කියන්නේ කියලා මා විශ්වාස කරනවා කොටිම්ම අපිට අහිමුණු නිදහස යලි ලබා දීමේ මාර්ගයට තමයි මහින්ද චින්තනය කියලා කියන්නේ කියලා අපි විශ්වාස කරනවා එක්සේසත් කළ රටක් අම්මාට මුල් තැන දෙන සමාජයක් ආමුදුරනේ ගෝවියා වස නොබන කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථික ක්‍රමයක් මේවා තමයි අපි හඳුන්වලා දුන්නේ මේ තමයි අද අපි ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා එදා නිදාස අරගලයේදී දිනා ගන්න බැරි වුණු දේවල් රාශිය අපි මහින්ද චින්තනයේ යටතේ දැන් මේ රටට ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා කටයුතු කරගෙන යනවා එයින් එකක් තමයි ඒකිය රාජ්‍ය සිංහ කුඩිය දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු දුඩුව දක්වා හැම බිං අඟලකම ඔසවන්නට අපිට අපේ රණවිරු අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් කෙටි විරාමයක්. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. මැතිවරණ මහලිකම් කාර්යාලයේ පැවසුවේ මේ වන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවයි. ඡන්ද මධ්‍යස්ථාන 2769 කදී හෙට පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදු වෙනවා. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව 38,20,214ක්. මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ මධ්‍යස්ථාන 319 කදී ඡන්ද ගණන් කිරීම සිදු වෙන බවයි. මේ අතර රාජකාරී සඳහා නිලධාරීන් සහ ඡන්ද පෙටි රැගෙන යාම අද පෙරවරුවේ සිදු කෙරුණා. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන සියලු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. මැතිවරණය සඳහා පවදින සූදානම පිළිබඳව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගෙන් විමසුවා. 2009 බස්නාහිර පළාත් සභා මැතිවරණයේ කළුත දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය යෙවිය යුතු ඡන්ද පෙට්ටි මේ වෙනකොට අපි නිකුත් කර යවා අවසానයි. මේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 776ක් ක්‍රියාත්මක වෙනවා. නිලධාරීන් 12,000කට අධික සංඛ්‍යාවක් එහි සේවයේ නිරත වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 2000ක පමණ සංඛ්‍යාවක් මේ මැතිවරණ කටයුතු සඳහා සම්පූර්ණයෙන් නිරත වෙනවා. හෙට උදෑසන 7 වෙනකොට අපි ඡන්දය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් පවතිනවා.